අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන විශ්වවාහිනී නාලිකාවේ ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වෙබ්සටහන සමගින් සම්බන්ධ වී සිට ඔබ සියලු දෙනාටම ඉතින් අද දිනේදීත් අපි හිතුව ඔස්ට්‍රේලියාවේ පවතින නීතියක් නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වෙබ්සටහන යටතේ ඉතින් වෙනද වගේම අපේ මැදිරියට පැමිණ සිටින වර්ණා ලීගල් ආයතනයේ ප්‍රධාන නීතිඥය ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සොලිසිටර් වරියක් බැරිස්ටර් වරියක් වගේම නොතාරිස් වරියක් වන මදු වර්ණකුල සූරිය මහත්මිය අයිබෝවන් අයිබෝවන් ශානේ හොඳයි ඉතින් අපි පසුගිය වැඩසටහනෙන් අපි ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහන් තුළින් ඔබව දැනුවත් කළා මේ විවාහ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පවතින නීති රීති පිළිබඳව ඉතින් ඒත් සමග විවාහයෙන් පස්සේ බොහෝ දෙනෙක් දරුවෙකු බලාපොරොත්තු වෙන සිටෝ දරුවෙකු ලැබෙනවා ඉතින් අපි හිතුවා මේ දරුවෙකුගේ උපත ලියාපදිංචි කිරීම පිළිබඳව පවතින නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඉතින් මදු මහත්මිය අපි කතා කරමු අද මේ උපත දරුවාගේ දෙමව්පියන් විසින් මේ කොහොමද ඔස්ට්‍රේලියාව තුළ මේ ආකාරයෙන් තමන්ගේ දරුවාගේ උපත ලියාපදිංචි කරන්නේ කියන කාරණාව පිළිබඳව. ඔව්. හේෂානි ඉතින් දරුවෙක් ලැබෙනවා කියන්නේ බොහොම ප්‍රීතිදායක කාරණයක්. දෙමව්පියන්ට වගේම නෑද හිතවතුන් සියල්ලන්ටම. ඉතින් දරුවෙක් ලැබුණු හැටියේ ඔබ අනුගමනය කළ යුතු නීති රීතිත් ඒ වගේම බොහොමයක් පවතිනවා. එයින් ප්‍රධාන දේ තමයි දරුවාගේ උපත ලියාපදිංචි කිරීම. ඉතින් මේ උපත ලියාපදිංචි කරන්නට ප්‍රධාන වශයෙන් වගකීමට භාජනය වෙන්නේ දරුවාගේ දෙමව්පියන්. ඉතින් මව පියා දරුවාගේ උපත ලියාපදිංචි කළ යුතුයි. එතනදී ගැටලුන් පැට නගින්න පුළුවන් යම් යම් අවස්ථාවලදී දරුවාගේ මවගේ පියාගේ සමහර වෙලාවට සම්බන්ධතාවය බිඳී තියෙන්නට පුළුවන් සම්බන්ධතාවය තාවකාලිකව නැවතිලා තියෙන්නට පුළුවන් එතනදී කවුද මේ සඳහා වග කියන්නට ඕනේ කියන එක විශේෂයෙන් දක්වන්නේ මේ දරුවාගේ විවාහ උපත් සම්බන්ධව ලියාපදිංචි කිරීමේ නීති රීති යටතේ විවාහක එහෙම නැත්නම් මැරිඩ් යුවලකට හෝ එක්ව වාසය කරන ඩිෆැක්ටෝ සම්බන්ධතාවයක සිටින දෙමාපියන්ට පුළුවන් දරුවන්ගේ උපත ලියාපදිංචි කරන්නට. ඒ වගේම තමයි දැනට වෙන්ව වාසය කළත් ඔවුන් දරුවාගේ දෙමාපියන් නම් ඒ දෙදෙනාට පුළුවන් දරුවාගේ උපත ලියාපදිංචි කරන්නට. මීට අමතරව හේෂානි සමහර විට මේ දැන් අලුත් තාක්ෂණ ක්‍රමවේදයන් මත දරුවන් බිහිවෙන්නට ඉඩකඩ තිබෙනවා. උදාහරණයක් විදිහට සරෝගසි වගේ තත්ත්වයක් යටතේ ඒ කියන්නේ ගර්භාෂය කුලියටදී හෝ තව කෙනෙක්ට ඒ ගර්භාෂය දරුවාගේ උපත වෙනුවෙන් සකස් කරන්නට දීලා දරුවන් ලබා ගැනීම අපි මෙය සිංහල වචනයක් හඳුන්වනවා ප්‍රතිනිහිතය කියලා. ඉතින් මේ වගේ වෙලාවකදී කවුද දරුවාගේ උපත ලියාපදිංචි කරන්නට ඕනේ? එය සමහර විට මේ දෙමව්පියන් සහ ඒට සම්බන්ධ වෙන තුන්වෙනි පාර්ශ්වය අතර ඇතිවන එකඟතා හෝ ගිවිසුම් අනුව වෙන්නට පුළුවන් මේ දරුවාගේ ලියාපදිංචිය සිද්ධ කරන්නේ. එතනදී හේෂානි දරුවගේ දෙයා ලියාපදිංචිය සම්බන්ධව දෙදෙනාම විශේෂයෙන් මව පියා අත්සන් කළ යුතු වෙනවා. හොඳයි. අපි මෙහිදී විශේෂයෙන් කතා කරන්නට කැමති මේ උපත ලියාපදිංචි කිරීමේ වගකීම පැවරෙන්නේ කාටද කියන කාරණය පිළිබඳව. වගකීම ඇත්තරම හේෂානි මවට පියාට දෙදෙනාටම තමයි සමසමව යන්නේ. දෙදෙනාම වගකීමට බැඳෙනවා දරුවාගේ උපත ලියාපදිංචි කිරීම සම්බන්ධව. යම් හේකින් එක පාර්ශ්වයක් හෝ ඒ පැහැර හැරියොත් එය වරදක් වෙන්නට පුළුවන් නීතියේ ඉදිරියේ. ඒ එතනදී සමහර විට එක පාර්ශ්වයක් පමණක් වෙන්න පුළුවන් මේ අදාළ පෝරමවලට අයදුම් පත්‍රවලට අත්සන් තබන්නේ. අනිත් පාර්ශ්වය එය නොකර සිටිනවා වෙන්නට පුළුවන්. මේ වගේ අවස්ථාවලදී ඒ සඳහා විශේෂ පැහැදිලි කිරීම කරන්නට ඕන හේෂානි ඇයි ඒ එසේ සිදුවන්නේ කියලා. ඒ වගේම තමයි දරුවා ඉපදිලා සාමාන්‍යයෙන් දවස් 60ක් ඇතුළත මාස දෙකක් ඇතුළත දරුවාගේ උපත අනිවාර්යෙන් ලියාපදිංචි කරන්නට ඕනේ ඔස්ට්‍රේලියාවේ නීතිය යටතේ. එතනදිත් ඔබ ඊට වඩා වැඩි කාලයක් ගන්නවා නම් සමහර විට යම් පැහැදිලි කිරීම් තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්නට වෙනවා හේෂානි.
හොඳයි අපි ඒත් එක්කම දැනගන්නට කැමති යම් අය මේ ආකාරයෙන් උපත ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඔවුන්ට මේ ලියාපදිංචිය අවලංගු කිරීමට හැකියාවක් පවතිනවාද මේ වෙනස් කිරීමට හැකියාවක් පවතිනවාද යන කාරණය පිළිබඳව දරුවාගේ උපත සම්බන්ධව ලියාපදිංචියෙන් පසුව යම් යම් වෙනස් කිරීම් සිදු කරනවා නම් හේෂානි එතනදී අපි කාරණාවට භාජනය කරන්නට කතා කරන්න ඕනේ මොන වගේ කාරණාද අපි ලියාපදිංචිය සඳහා ඇතුළත් කරන්නේ කියන එක. ඒතර ඒ ඇතුළත් කරන කාරණා තමයි වෙනස් වීම වලට භාජනය වෙන්නට තියෙන්නේ. එතනදී ඇත්තටම දරුවාගේ උපන් දිනය අනිවාර්යයෙන්ම සඳහන් වෙන්නට ඕනේ ලියාපදිංචිය තුළ. උපන් ස්ථාන දරුවාගේ ලිංගිකත්වය, දරුවාගේ බර, දරුවාගේ නම, දෙමාපියන්ගේ නම, දෙමාපියන්ගේ රැකියා, ඒ වගේම තමයි දෙමාපියන්ගේ වෘත්තීන්, ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේදී නම් මේ දරුවාගේ පවුලේ අනිකුත් සමාජිකයින් වැඩිමහලු අයියා අක්කා වෙන්න පුළුවන්, ඒ අයගේ නනුත් ඇතුළත් වෙනවා. මේ උපැන්න සහතිකයට මේ ඒවා ඒ ඒ විස්තරත් ඉදිරිපත් කළ යුතුයි. ඉතින් මේවල මේ ඉදිරිපත් කරන ඒ වගේම තමයි ඒ ආදිවාසී යුවලකට දාව උපදුණු දරුවෙද්ද මේ වගේ කාරණාත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මේ කාරණාවල යම් වෙනසක් සිදු කරන්නට අවශ්‍යයි නම් හෝ වැරදීමක් සිදු වෙලා තිබෙනවා නම් එතනදී දෙදෙනාගේම කැමැත්තෙන් තමයි ඒ මව පියාගේ කැමැත්තෙන් තමයි ඒ වෙනස් කිරීම සිදු කරන්නට ඕනේ. එතනදී ඒ සඳහා යම් පැහැදිලි කිරීම දක්වන්නටත් ඕනේ හේෂානි. ඉතින් මේ සියලු තත්වයන් ඔස්ට්‍රේලියාවේ ඔබ දන්නවා ප්‍රාන්ත රැසක් පවතිනවා. මේ ප්‍රාන්තයන්ට අදාළව මේ නීති රීති තත්වයන් යම් යම් වෙනස් වීම වලට යටතේ තමයි පවතින්නේ. පොදුවේ ගත්තහම මම මේ දැක්කෝ කරුණු ඔබ අනිවාර්යයෙන්ම මව පියා විදිහට දරුවාගේ උපත සම්බන්ධව වගකීමට බැඳෙනවා. එය ලියාපදිංචි කළ යුතුමයි. හොඳයි. අපි දැන් අද දිනේදී කතා කරපු උපත් ලියාපදිංචිය සම්බන්ධයෙන් හෝ වේවා, ඔබට විවාහ ලියාපදිංචිය සම්බන්ධයෙන් හෝ වේවා, මොන යම් හෝ ඔස්ට්‍රේලියාව තුළ නීති රීති සම්බන්ධයෙන් ඔබට පැන නගින ගැටලු පිළිබඳව විසඳුම් ලබා ගැනීමට ඒ පිළිබඳව පවතින විශේෂයෙන්ම කොහොමද ඔබ මේ දේවල් සිදු කරන්නේ කියන නීත්‍යානුකූලව සිදු කරන්නේ යන කාරණාව පිළිබඳව අදාළ තොරතුරු ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. වාටා ලීගල් ආයතනය සමග සම්බන්ධ වන්නට ඔවුන්ගේ ශාඛාවන් දෙකක් තෝමස් ටවුන් නගරයේ සහ ඩැනිනොම් නගරයේ තිබෙනවා. ඉතින් විශ්වසනීය සේවාවක් ඔස්ට්‍රේලියාව තුළ ඔබට ලබා ගැනීමට ඔබට වාටා ලීගල් ආයතනය සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. අපි දුරකථන අංක මතක් කර සිටිනවා. හේෂානි කාර්යාලය දුරකථනය 03-9792-9977, ජංගම දුරකථනය 04-324-80-133. හොඳයි. එසේනම් මේ සියලු කාරණාවලට ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබට වර්ණා ලීගල් ආයතනය සමඟ සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඉදිරියටත් අපි විශ්වවාහිනී නාලිකාව මතක් කර සිටිනවා. අපි ඔස්ට්‍රේලියානු නීතිය සහ ඔබ වැඩසටහනෙන් ඔබට වෙනස් වන අලුත් වන මේ ඔස්ට්‍රේලියාවේ පවතින නීති රීති පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙන සිටිනවා වර්ණා ලීගල් ආයතනය සමඟ සම්බන්ධ වෙලා. එසේනම් ඉදිරි සතියේදීත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබේ නිවසෙන් සමුගෙන යනවා ඔබ සිරි දිනාටම සුබ සත්‍යයක් ප්‍රාර්ථනා කරමින්. අයිබෝන්. අයිබෝන් හේෂානි. අයිබෝන්. විශ්වවාහිනී